පිළිගන්නවා අපේ එකගේ channel එකට මේ තමයි අද අපි unbox කරන්න යන pump එක කලින් අපි මේ බොක්ස් එක ගැන බලලෙමු මේකේ බොක්ස් එක ගැන කතා කරොත් අපිට පුළුවන් මෙතන ඉස්සරහා මුලින්ම බලා ගන්න මේ බෝය බ්‍රෑන්ඩ් ලොකෝ නේම් එක ඊට පස්සේ මේකේ මොඩල් නම්බර් එක ඊට පස්සේ පම්ප් එකේ පිච් එක මේක ෆුල් සබ්මර්සිබල් පම්ප් එකක් කියලා සඳහන් වෙනවා ඉතින් අපි මේ පැත්තේ අපිට මෙච්චරයි බලා ගන්න පුළුවන් වෙන්නේ අනිත් පැත්තට ගියොත් ඉතින් මෙතන ෆීචර්ස් ටිකක් බලාගත හැකි මේකේ එෆිෂන්සි එක හොඳයි එනර්ජි සේවින් එක හොඳයි ඩියුරබිලිටි එක හොඳයි කියලා මෙතන සඳහන් වෙනවා ඒත් එක්කම මෙතන පල්ලෙහැයින් මේක ෆ්‍රෙෂ් වෝටර් සෝල්ට් වෝටර් දෙකටම යූස් කරන්න පුළුවන් स्टेनलेस सील बेयरिंग එකක් තියෙනවා කියලා මේක සඳහන් වෙනවා. තව මේක වෝටර්ප්‍රූෆ්. ඒ වගේම මල්ටි ෆන්ක්ෂන් 3 in 1 යුනිට් එකක් කියලා මේක සඳහන් වෙනවා. අපි මේ පැත්තට ගියොත් අපිට වැඩි විස්තරයක් නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ පැත්තට ගියාම අපිට මේකේ ටෙක්නිකල් පැරමීටර්ස් ටික බලා ගන්න පුළුවන්. මේක SP1300 කියන මොඩල් එක. මේකේ වෝල්ටේජ් එක, ෆ්‍රීකවෙන්සි එක සාමාන්‍ය අගයක තියෙන්නේ. මේක 9 වොට් පවර් එකක් තියෙන පම්ප් එකක්. ඒත් එක්කම මේක පැයකට ලීටර් 400ක් පම්ප් කරනවා. මේ මොඩල් එකේ මැක්ස් ප්‍රෙෂර් හෙඩ් එක 0.5 මීටර්. මේකේ weight එක 0.5 kg. මේකේ dimensions අපිට මෙතන පල්ලෙහැන් රූපයක පෙන්වලා දීලා තියෙනවා. ඒ අනුව අපිට මෙතන තියෙන numbers වලින් මේකේ size එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක unbox කරලෙමු. අපිට මෙතන හම්බෙලා තියෙනවා output දෙකක් සහිත power එක. ඒත් එක්කම අපිට මෙතන user manual එක හම්බෙනවා. ඉතින් මේ pump එක ගැන කතා කරන්න අපි මේක එළියට අරගෙන ඉන්න. මේ තමයි අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන parts ටික. ඉතින් අපිට මෙතන හම්බෙලා තියෙන parts ගැන අපි කතා කරලෙමු. අපිට මෙතන හම්බෙලා තියෙනවා outputs දෙකක් තියෙන motor cover එකක්. ඇත්තටම මේ motor cover එක හම්බ වෙන්නේ අපිට එයා එක mix කරගන්න water cycle එකක් ඇති කරගන්නත්, ඒත් එක්කම top fill tank එකකට වගේ water pump කරගන්නත් අපිට මේ part එක use කරන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට එයා එක ටැංක් එකකට හොඳට mix කරගන්න water cycle එකක් ඇති කරගන්න. ඉතින් මේ පැත්ත අපිට use කරලා අපිට top fill tank එකට water pump කරගන්න use කරන්න පුළුවන්. මෙතන inlet එක. ඉතින් මේ තමයි ඉන්ලට් එකේ කවර් එක. මේක අපිට හම්බ වෙන්නේ මෝටර් එකේ ඉම්පෙලර් එකට රොඩු හිර වෙන එක අවම කරන්න තමයි මේ කවර් එක අපිට හම්බ වෙන්නේ. ඉතින් මේක තමයි එයා සප්ලයි කරන හෝස් එක. අපි මේකේ පම්ප් එක ගැන කතා කරොත් මුලින්ම මේ පම්ප් එකේ මැටීරියල් එක ගැන කිව්වොත් මේ මැටීරියල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩයිකාස් ABS ඉංජිනේරින් ප්ලාස්ටික්. ඉතින් මෙතන අපිට මුලින්ම දැක්කොත් වැලු බෙල්මට පේනවා මෙතන සක්ෂන් කප්ස් හතරක් එක්ක මේ වගේ ක්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ක්ලිප් එක අපිට ප්‍රයෝගික කරගෙන මේක ටැංක් එකේ මවුන්ට් කරගත්තට පස්සේ මේ පාර්ට් එක ටැංක් එකේම තියලා අපිට මෝටරේ වෙනම එළියට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේක මොකද වෙනම සෙපරේට් කරගන්න පුළුවන් නිසා. ඉතින් මේ මෝටරේ ගැන කියනවා නම් මේ පැත්තේ තමයි අවුට් ඉන්ලට් එක මෙතන අවුට්පුට් එක මෙතන අපිට බලාගත හැකි කවර් එකක් එන එයා ඩක්ට් එක. මෙතනට තමයි එයා සප්ලයි හෝස් එක කනෙක්ට් වෙන්නේ. ඉතින් මේ වගේ පම්ප් එකක් යූස් කරලා අපිට පොඩි टॉप फिल्टर එකට වතුර පම්ප් කරගන්න ඒත් එක්කම ඇතුලේ වෝටර් සයිකල් එකක් ඇති කරගන්න ඒත් එක්කම එයා එක හොඳට ටැංක් එකකට මික්ස් කරගන්න ඔක්සිජන් ලෙවල් එක ඉන්ක්‍රීස් කරගන්න ඒ වගේ දේවල් වලට මේක ඇත්තටම යූස් කරන්න පුළුවන් ඒත් එක්කම අපි මේකේ මේ කවර් එක ගලවලා බලමු ඇතුලේ කොහොමද කියලා අපි මේක කවර් එක ගැලවුවාට පස්සේ අපිට මෙතන බලාගත හැකි මේ මැග්නට් එකත් මේක ස්ටේන්ලස් ස්ටීල් බෙයරින් එකත් එක්ක තියෙන ඉම්පෙලර් එක ප්ලාස්ටික් ඉම්පෙලර් එක. ඉතින් මේ මැග්නට් එකත් එක්කම ක්ලීන් කරගන්න මතක තියාගන්න ඕනේ මේක නැත්තම් මේක ඇතුලෙත් අපද්‍රව්‍ය බැඳිලා මේකේ ක්‍රියාකාරීත්වයේ දෝෂ ඇති වෙන්න පටන් ගන්නවා මේකේ නියම ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේක ඇතුලේ මේ ඩස්ට් එක වගේ බැඳුනම. ඉතින් අපිට පුළුවන් මේක අත් කරගන්න මේ විදියට. ඇත්තටම මෙතන
අපිට පුළුවන් පෙන්වන්න මේ මේකට මේ කවය එක ඇතුළත් කරාම මේක කොයි විදිහටද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේක මේ ආකාරයට මෙතනින් ටොප් ෆිල්ටර් එකට සප්ලයි එකත් මෙතනින් ටැංක් එකේ ඇතුලේ මෝටර් සයිකල් එක නිර්මාණය කරන්නත් උපයෝග කර ගන්න පුළුවන් ඉතින් මේ තමයි බෝයිලගෙන් එන ෆුල් සබ්මර්සිබල් SP 1300 කියන පම්ප් එකේ විස්තර ටික මේක වෙළඳපොලේ රුපියල් 1350ක වගේ මිලකට මිලදී ගැනීමේ අවකාශය තියෙනවා ඉතින් අපි මේ පම්ප් එක රෙකමන්ඩ් කරන්නේ ලීටර් 100ත් 130ත් අතර ටැංක් එකකට තමයි මේක ෆිල්ටර් එකක් සඳහා යූස් කරනවා නම් ඉතින් තවමත් අපි සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න ඒත් එක්කම අපේ Facebook page එකට ලයික් කරන්න ඔයාලට මේ ගැන වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඉසුරු ඇක්වේරියම් එකේ කන්ටැක්ට් කරගන්න පල්ලෙහා description එකේ තියෙන number එකෙන් ඔයාලට පුළුවන් ඕනම aquarium මැස්සරියක් ඉසුරු ඇක්වේරියම් website එක through online මිලදී ගන්න ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බෙමු